හරි හේපරින බලන්න පළවෙනි ගානනේ හරි මම උනන් දාන ඒ ස්ක්‍රීන් එකේ දැන් මේ 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 තියෙන පළමු වාරේ පේපර් එක කරින් දැන් පළමු වාරේ පේපර්ස් ටිකක් කල් ඉවරලා හරි මේ මේ තියෙන මේ මුලින්ම බලන්නේ පළමු වාරයෙන් papers ටිකක් බලමු හරි ඊළඟට දෙවෙනි එක අන්තිමට තුන්වෙනි වාරයෙන් බලමු හරි හරි එහෙනම් මේකේ පටන් ගමු මේකේ පළවෙනි ගාන අදදා 18 එක හරි මේක ඉස්සෙල්ලම තියෙනවා මේ අඩු ගිරීම ගත් මිල ඒ බාණ්ඩේ ගත් මිල නැත්නම් නිෂ්පාදන මිල දාන්නත් පුළුවන්. එතන මෙතන විකුණු මිල 360යි නේ. ගත් මිල 300යි. එතකොට අපිට එනවා රුපියල් 60යි. දැන් මෙතන ලාභයේ 60යි මේක 60 කියලා එනවා. එනවනේ දැන් දෙකේම 60යි. මෙතන ලාභයත් 60යි. මෙතනත් 60යි. එතකොට දැන් මොකද්ද වැඩිම ලාභ වෙන්නේ කියලා වෙන්න ඕනේ. වැඩිම හොඳම හොඳම නෙමෙයි. වැඩිම ලාභ සහිත හරි එතකොට දැන් දැන් මෙහෙමනේ දැන් මෙතන මෙහෙම අවස්ථාවක් ආවට පස්සේ අපි කරන්නේ සාමාන්‍යයෙන් මේ මේ දැන් උදාහරණයක් ගමු මෙහෙම. දැන් අපි හිතමු මෙහෙම. අපි රුපියල් 10ට ගන්න මොනවාරි බාණ්ඩයක්. ඒක අරන් රුපියල් විකුණනවා 50ට කියන හරි තර මෙතන ලාභය වෙන්නේ රුපියල් 40යි ඊට පස්සේ අපි හිතමු තව එකක් රුපියල් ගන්නවා 100ට විකුණනවා 140ට ඒකෙත් රුපියල් 40 තමයි ලාභය මේ මේ වගේ තමයි උදාහරණයක් දැන් මෙතන ඇත්තෙන්ම මේ වාසිදායක වෙන්නේ මොකද්ද කියලා අහලා තියෙනවා සාමාන්‍යයෙන් වාසිදායක වෙන්නේ මේ අඩු මුදල් අරගෙන ඉවරලා වැඩි ලාභයක් ගත්තොත් හරිනේ දැන් මේගොල්ලෝ වියදම් කරලා තින්නේ පොඩි පොඩි ගාණක් ලාභය 40යි මෙතන වියදම් කරලා තින්නේ වැඩි ගාණක් ඒ ලාභය 40යි දැන් මෙහෙම අවස්ථාව ආවට පස්සේ අපි කරන්නේ මේ මේ ගත්මිල අඩු එක තමයි මේ වැඩි වාසිදායක වෙන්නේ ඒ කියන්නේ අඩු ගාණක් වියදම් කරලා වැඩි වාසියක් ගන්න එක හරිනේ එහෙනම් මෙතන අපි උත්තරය ගන්න පුළුවන් මේක වීදම් කරන්නේ 300යි 360 නිකුරනවා. මෙතන 400ක් ගිහිලා 408 නිකුරනවා නේ. ඒතර වාසිදායක වෙන්නේ වැඩියෙන්ම පළවෙනි එක. ඒක උනා ලියා ගන්න මේ මේක අපි ගන්න විදිය හරි. අඩු මුදලකට වැඩි වාසියක්. වැඩි ලාභයක් කියලා ගමු. වාසියෙන් ලාභයක් කියන්නේ. වැඩි ලාභයක් ලබන වෙළඳාම හරිනේ වාසිදායක වෙයි අන්න ඒවා ඉන්න ඕන වාසිදායක වෙන්නේ මේක
හරි ඊළඟ දෙවෙනි ගානේ තියෙන්නේ මොකද්ද සංඛ්‍යා රටාගෙන පාඩම් සංඛ්‍යා රටාවක සාධාරණ පදයේ තියෙනවා 5n ඍණ 4 සමාන මේ 4 වේ ඒ රටාවේ 7 වෙනි පදයේ සොයන්න දැන් සාමාන්‍යයෙන් මේ සංඛ්‍යා රටාවක් හදද්දී පළවෙනි පාඩම හරිද රටාවක් හදනකොට සංඛ්‍යා රටාවක් ආවට පස්සේ සංඛ්‍යා රටාවක පොදු පදයේ කිය මේ නැත්නම් සාධාරණ පදේ වයින් කිව්වොත් එහෙම හරි මොකද්ද අපි කරන්නේ දැන් උදාහරණයක් ගමු මේක තියනවා ඊට පස්සේ 6 තියනවා 11 වෙන මෙහෙම තියනවා හරිනේ මේ වගේ තියනවා රටාවක් තියෙනවා ඉතින් මේ රටාවේ පොදු පදේ හවුවොත් එහෙම පොදු පදේ නැත්නම් සාධාරණ පද මුලින්ම අපි කරන්න ඕනේ මෙතන මේ වෙනස ගන්න ඕනේ හරි අන්තරේ මේ මේ අතර වෙනස නැත්නම් අන්තරේ අන්තරේ ගන්නේ කොහොමද දැන් මෙතන 6 තිබ්බොත් 6ෙන් අඩු කරනවා එකක් නැත්නම් 11ෙන් අඩු කරනවා 6ක් එතන 6ෙන් අඩු කරාට පස්සේ එන්නේ උත්තරේ 5යි එහෙනම් මෙතන 5ෙන් 5ට යන්නේ මෙතන තව 5ක් එකතු වෙනවා ආයි මෙතන තව 5ක් එකතු වෙනවා අනේ වෙනවනේ 5 5 වැඩි වෙන්නේ එහෙනම් අපි ගලින්ම දැන් මේ පොදු අන්තරය ගන්නවා 5 කියන එක අන්තරය කියලා දාගන්න හරිනේ දැන් මේ සාමාන්‍ය සාධාරණ පදේ කියන්නේ TN නේ මේක තමයි සාමාන්‍ය සාධාරණ පදේ පෙන්නන පොදු පදේ පෙන්නන රටාවක TN කියනවා හරි එතකොට දැන් 5යින් දැන් මාරි ඊළඟට මොකද කරන්න ඕනේ දැන් අපිට මේ මුල් පදේ ගන්නත් ඕනේ දැන් මේ 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 සාධාරණ පදේ හදන්න අපිට පොදු අන්තරය ඕනේ අනිත් ඕන දේ තමයි මුල් පදේ මේ මේ සංඛ්‍යා රටාවේ මුල් පදේ කියන්නේ එකනේ මේ තියෙන්නේ එකනේ තර එක හදා ගන්න ඕනේ මෙතන දැන් පහ අපිට දැන් අපි පහේ පහේ ඉන්නේ හරි පහේ ඉඳන් එකට යන්න නම් දැන් තියෙන්නේ පහ ගාව අපි එක ගන්න ඕනේ එතකොට අඩු කරන්න ඕනේ හතරක් පහෙන් අඩු කරත් වෙන හතර මේ මුල්පදේ යදිනවා හරි ඒක තමයි සාමාන්‍ය ක්‍රමය හරි ඉස්සලම වෙනස හොයා ගන්නවා හොයන්න මේවා ඊට පස්සේ n වලින් ගුණ කරනවා ඊට පස්සේ මොකද කරන්නේ මේ මුල්පදේ හැදෙන විදිහට මේක අඩු කරනවා අඩු කරනවා නැත්නම් එකතු කරනවා හරි මෙහෙම යගමුකෝ 7 10 13 16 මේ වගේ රටාව. ඉතින් මෙතන පේනවා පොදු අන්තරය පොදු වෙනස 3යි කියලා නේ. 7යි 3යි 10යි 10යි 3යි 13යි. එහෙම තියෙනවා. ඉතින් මෙතන අපෙන් ඇහුවොත් පොදු පදේ TN කියන එක. මුලින්ම මේ 3 දාන්න ඕන. 3යිෙන් දාගත්තා හරි. එතකොට දැන් අපි 3ේ ඉන්නේ. මෙතනින් පස්සේ කරන්නේ 3 ඉන්නේ හරි 3 ඉඳන් 7 වෙනකම් තව කීයක් එන්න ඕනේ තව 4ක් එකතු වෙන්න හරි අන්න එහෙම ලියාන දින ඉච්චරයි දැන් මේ මේ ගානේ තියෙන උදාහරණේ මේවත් තියෙන්නේ මේකේ මේ පොදු අන්තරය දෙනවා පොදු අන්තරනේ පොදු පදේනේ පොදු පදේ දෙනවා මේති සාධාරණ පදය 5n ඍණ 4 ඒ රටාවේ 7 වෙනි පදයේ සොයන්න TN සමානයි කියලා දෙනවා 5n ඍණ 4 මේකේ 7 වෙනි පදේ අපි කරන්නේ මේ n ගාවට 7 දාන එක තියෙනවා දැන් අපෙන් ඇහුවොත් මේ 5 වෙනි පදේ මොකද්ද කියලා එහෙනම් මේ n ගාවට 5 දාලා උත්තරේ ගන්න පුළුවන් අපෙන් ඇහුවොත් මේ 50 වෙනි පදේ මොකද්ද කියලා n ගාවට 50 දාන්න ආදේශයක් දාන්න දැන් මෙතන ආනේ 7 වෙනි පදේනේ ඒ කියන්නේ T 7 7 වෙනි පදේ සමානයි 5යි මේ n ගාවට දාන්න 7 100 ඇහුවොත් මෙතන 100 දාන්න n ගාවට හරිනේ අඩු කිරීම 4 දැන් මොකද වෙන්නේ 7 5 35යි ඍණ 4 නේ එතකොට 31 කියලා එනවා 31 තමයි උත්තරේ හරි සාමාන්‍යයෙන් දැන් කොහොම ගානක එක එක කියන්න පුළුවන් සාධාරණ පදේ හොයන්න කියලා දැන් මේ 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 වගේ මේව දීලා නැත්තම් අහන්න පුළුවන් මේ මේ TN දීලා ඉවරලා අපෙන් මේ වගේ පදයක් අහන්න පුළුවන් හරිනේ මේ වගේ 7 වෙනි පදේ හරි 10 වෙනි පදේ හරි ඔන්නෝ පදයක් අහන්න පුළුවන් ඒ ඉන්නේ දෙකම බලා ගන්න ඕනේ හරි හරි දැන් මේකේ තියෙන ඝන ක්‍රාමුවක් තියෙන්නේ හරි ඝන ක්‍රාමුවේ ද්විමේ සංඛ්‍යා තියෙන්නේ දශම සංඛ්‍යානේ ඔ මේ ද්විමේ සංඛ්‍යාව පෙන්වන්න ඕන දශම සංඛ්‍යාව වලින් පෙන්වන්න ඕන හරි
තොර දැන් ද්විමේ සංඛ්‍යාගේ පාඩම දෙවෙනි පාඩමනේ. දෙවෙනි පාඩමේ මෙහෙමයි. දැන් අපි දන්නවා දශමේ සංඛ්‍යා කියලා මොනවද කියන්නේ. දශමේ සංඛ්‍යා. දැන් අපි සාමාන්‍යයෙන් පාවිච්චි කරන සංඛ්‍යා ටික. අපි සාමාන්‍යයෙන් මේකනේ 10 පාදේ කියලා කියනවා හරි. 10 පාදේ. හරි. එතකොට අපි දන්නවා බිංදුව 1 2 3 4 5 6 7 8 9 කියලා මෙන්න මේ සංඛ්‍යා ටික පාවිච්චි කරනවා සාමාන්‍ය ඕනම ගණන් ලියන්න මේ සංඛ්‍යා ටික දැන් පාවිච්චි කරමු. කියන්නේ 10 පාදේ කියලා සංඛ්‍යා 10ක් තියෙනවා නේ. මෙතන ඔක්කොම සංඛ්‍යා 10ක් වෙනවා. 10 පාදේ. එතකොට දැන් අපි මේ වගේ ගණන කරාමුවක් ඇන්දොත් පොඩි ගාලේ පෙන්න ගණන කරාමුනේ. එක ස්ථානේ ඊට පස්සේ දස ස්ථානේ සිය ස්ථානේ ඕමනේ. දහ ස්ථානේ ඔය වගේ ඇන්දන්. එතකොට මේ අපි නිකම්ම ලිව්වා එක ස්ථානේ කියලා. මේ ඇත්තම එක ස්ථානේ කියන්නේ 10 10න් බැලුවොත් 10 බිඳුව බලේ. හරිනේ. ඊට පස්සේ 10 ස්ථානේ දස ස්ථානේ කියන්නේ 10 පළවෙනි බලේ. ඊට පස්සේ සිය ස්ථානේ 10 දෙවෙනි බලේ. මොනවා බල වලින් තමයි යන්නේ. ඊට පස්සේ ස්ථානේ 10 3. හරිනේ. එතකොට මේ තියෙන දශම සංඛ්‍යාවල දශමයේ සංඛ්‍යා. දශමයේ හරි. ඊට පස්සේ දැන් මේ පාඩමේ තියෙන්නේ දෙවෙනි පාඩම හරි ද්විමේ සංඛ්‍යා. ඒ කියන්නේ සංඛ්‍යා දෙකයි තියෙන්නේ. නැත්තම් දෙකේ පාදේ හරි. දෙකේ පාදේ. එතකොට එන්නේ බිංදුව එකයි විතරයි. දැන් අපි සාමාන්‍යයෙන් මේ මේ වගේ ගණන කරාම මොකද දාන්න පුළුවන් උපරිම සංඛ්‍යාව 9 නේ. මේ උපරිම ගාන 9යි. මේ වගේ උපරිම ගාන 9ක් දාන්න පුළුවන් ඔය 9ක් මාක් කරන්න පුළුවන් උඩට ගණන කරාම මේ ගණන කරාම උපරිම දාන්න පුළුවන් එකයි එක නැත්තම් බිංදු හරි මෙච්චරයි මේ වගේ දැන් මේ උදාහරණ ගත්තොත් උදාහරණේ තියෙන්නේ දෙකේ බිංදු වලින් දැන් මේ වගේ තමයි පේනවනේ අර මන් 10 බලය ගත්තා වගේ තමයි. දෙකේ බිංදුව බලය, දෙකේ පළවෙනි බලය, දෙකේ දෙවෙනි බලය, තුන්වෙනි බලය. හරිනේ. දැන් ඒක පොඩ්ඩක් බලමු. දෙකේ බිංදුව. දෙකේ 1, ඊට පස්සේ දෙකේ 3. නෑ දෙකේ 2, දෙකේ 3 නේ. හරි. එතකොට මෙතන මේ 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 පේනවනේ. මෙතන පාඩ කරලා තියෙනවා 1 2 3යි. ගන්නනේ මොනවද නව තියෙන. මේ දිනේ ගන්න හරි. එතකොට දැන් මේකේ උත්තරය ගන්න කොහොමද කියලා බලන්න ඕනනේ මුලින්ම. දැන් මෙතන එකක් තියෙනවානේ. මෙතනත් එකක් තියෙනවා. මෙතන මොකුත් නැහැ. මෙතන බිඳුවයි. මෙතන තව එකක් තියෙනවා. එහෙනම් මේක අපි ලිව්වොත් මෙන්න මෙහෙම ලියන්න පුළුවන්. 1යි. මෙතන බිඳුවයි. මෙතන 1යි. මෙතන එකයි ඔන්න ඕන 1.1 1 හරිනේ දෙකේ පාදේ ඊට පස්සේ අපි කරන්නේ මේක මේන දෙකේ බිංදුව බලේනේ මේ දෙකේ පළවෙනි බලේ මේක දෙකේ දෙවෙනි බලේ මේක දෙකේ තුන්වෙනි බලේ ඊට පස්සේ අපි දැන් දෙකේ බල බල අගයක් දන්නවනේ දෙකේ බිංදුව බලය කියන්නේ මොකද්ද දෙකේ බිංදුව බලය කියන්නේ දැන් අපි දන්නවා ඕනම සංඛ්‍යාවක බිංදුව බලය આવොත් ඕන සංඛ්‍යාවක් හරි දෙකේ බිංදුව හරි 100 බිංදුව හරි 1000 බිංදුව හරි ඕන සංඛ්‍යාවක බිංදුව බලය આવොත් 1 1යි හරි ତර මෙතන තියෙන දෙකේ දෙවෙනි බලය 2යි දෙකේ sorry දෙකේ බලයෙන් බලය හරි දෙකේ දෙවෙනි බලය කියන්නේ දෙවරක් දෙක 4යි දෙකේ තුන්වෙනි බලය කියන්නේ දෙවරක් දෙක දෙවරක් දෙක ତර දෙවරක් දෙක 4යි 4 දෙක 8යි නේ අටයි. එතකොට දැන් මේ උත්තරය ගන්න කොහොමද දැන්? මේ එකේව එකක් තියෙනවා. දෙකේව එකක් තියෙනවා. හතරේව බිංදුවයි මොකුත් නැහැ. අටේව එකකුත් තියෙනවා. එහෙනම් මෙතන සම්පූර්ණ සංඛ්‍යාව ගන්න පුළුවන් කොහොමද? අටේව එකයි 8යි නේ. හරි. ඊට පස්සේ හතරේව බිංදුවයි නේ. ඒක ඕනේ නැහැ කමොන්නම් දාන් බිංදුවයි කියලා හරි. හතරේව බිංදුවයි. දෙකේව එකක් තියෙනවා. එකේව එකයි. ඔන්නව ගන්නව.
හරි නේද 8යි 2යි 10යි 10යි 1යි 11යි ඉතින් 11 කියන්නේ මේ 10 පාඩේ හරි දෙකේ පාඩෙන් ගත්තොත් මේ සංඛ්‍යාව 1යි 0යි 1යි 1 ඒක 10 පාඩෙන් ලිව්වට පස්සේ 11 කියලා ගන්න මේ හරි නේ හරි ඊට පස්සේ 4 වෙනි ගන්න අතර අපේදී මේක පොඩි භාගයක් තියෙනනේ භාග ගන්නත් තියෙන. අය එකමාරෙන් පහෙන් දෙක අගේ කීයද නේ? හරි. බලමු මොකද කියන්නේ. මේ දින්නේ හරි දැන් මෙහෙම භාගයක් කවට පස්සේ අපි මේ දින්නේ මේ මේ පාඩම භාග හරි භාග දැන් භාග ගන්නකොට මේ භාග සුළු කිරීමේදී නේද භාග සුළු කිරීම කරනකොට ගන්න ඕන පිළිවෙලක් තියෙනවා හරි මුලින්ම ගන්න ඕන වරහණ තිබ්බොත් වරහණ ඇතුලේ උත්තරේ ගන්න හරි ඊළඟට අල් නැහැ ඊට පස්සේ බෙදීම ඊට පස්සේ ගුණ කිරීම දවසේ කතු කිරීම හරි අන්තිමට අඩු කිරීම මේක තමයි මේ පිළිවෙල අනු පිළිවෙල දැන් මෙතන මේ අල්ණයන් විතරයි තියෙන්නේ හරි වරහණුත් නැහැ බෙදීම ගුණ කිරීම එකතු කිරීම මෙමුකුත් නැහැ මේ දින එකයි තියෙන්නේ හරි එහෙනම් අනිවාර්යයෙන් මේ කෙලින්ම උත්තරේ ගන්න පුළුවන් දැන් මුලින්ම කරන්න ඕනේ මෙන්න මේ මේ තියෙන්නේ මිශ්‍ර සංඛ්‍යාවන්නේ මේක ලියා ගන්න ඕනේ විෂම භාගයක් කරලා හරි මිශ්‍ර සංඛ්‍යාව මිස්ටර් වායක් කරලා යන සරි මේ විෂම වායක් කරලා ඒක කරන විදිය කොහොමද ඒක ගන්න මෙතන මේ හරය තියෙනවනේ හරය ගුණ කරනවා මේ පූර්ණ සංඛ්‍යාවත් එක්ක එක් වරක් දෙක ගුණ කරනවා ඒතකොට දෙක එනවනේ ඊට පස්සේ ඒ උත්තරේ මෙතන මෙන්න මේ උත්තරේ එකතු කරනවා දෙවරක් එක දෙකයිනේ දෙකයි මේ එකයි තුනයි තුන වෙදීම දෙක එනවා ඊට පස්සේ අල්ණයන් දෙනවා පහෙන් දෙක. හරි ඊට පස්සේ අල්ණෑනි කියන්නේ මොකද? අල්ණෑනි කියන්නේ අපි දන්නවා ඒකත් නේ. ගුණ කිරීම. අනිවාර්යෙන් යන ගුණ කිරීම දාන්න පුළුවන්. හරි නේ? එතන මෙයා වයින් කළා මේක දාන්න පුළුවන්. එතකොට අපිට ගන්න පුළුවන් 2න් 3 ගුණ කිරීම පහෙන් දෙක. හරි. දැන් මෙතන ගුණ කිරීමක් තියෙනවා. එතකොට මේ පොදු හරමකුත් ගන්න නැහැ. හරි. පොදු හරය ගන්න එකතු කිරීම තිබ්බොත් නැත්නම් අඩු කිරීම තිබ්බොත් එන්නේ. භාගව පොදුහර මම වන්දය කරගෙන පොදුහර ගන්නවා මේ වගේ ගණන් වලට හරි එහෙම මුකුත් ඕනේ නැහැ නිකම්ම ගුණ කරන්න තියෙන්නේ නැත්නම් මේ හරය ළවය කපන්න පුළුවන් නම් චක්කරෙන් කපන්නත් පුළුවන් හරයයි ළවෙ දැන් මේ දෙක කැපෙනවානේ දෙකට දෙකේ එකයි එතන දෙකට දෙකේ එකයි හරිනේ වෙන කපන්න බෑනේ මේක එහෙනම් දැන් උත්තරේ මොකක්ද එන්න ඕන තුන් වර එක තුනයි හරිනේ එක් වරක් පාපායි පහෙන් තුන එන්න ඕන හරි ඊළඟට තියෙන පස්වෙනි ගාන පහේ ආදේශයක් තියෙන දැන් මෙතන වීජ ප්‍රකාශන තියෙන 8යි පීරින 6යි Q අගේ සොයන්න තියෙන 8යි පීරින 6යි Q P තියෙන භාගය කියලා නේ Q කියන්නේ ඍණ 3 එකයි හරි දැන් අපිට කරන් තියෙන්නේ මෙන්න මේ P සමානයි භාගය කියන අගයයි Q සමානයි ඍණ 3 එකයි මේක මෙතන දාන්න තියෙන්නේ ඊට කලින් බලන්න දැන් මේ 8i P කියන්නේ මේ දෙකම එකටනේ තියෙන්නේ දෙකම එකට තියනවා කියන්නේ මේක ගුණ කරලා තියෙන්නේ 8 වරක් P තමයි 8i P කියන්නේ මෙතන ගුණිතයක් තියෙන්නේ මේකෙත් එමය නේ 6i Q එකට තියෙනවානේ ඒ කියන්නේ ಗುಣ වෙලා තියෙන්නේ. එහෙනම් අපිට ගන්න තියෙන්නේ මේ වගේ හරි. 8 දැම්මා. P කියන්නේ මේ යගේ. P කියන්නේ භාගය. එහෙනම් දාන්න වරහණක්. මෙන්න මේ දාන්න වරහණක් හරි. ඒක ලේසි. භාගය. 8 දැම්මා ඊට පස්සේ P වලගේ භාගය දැම්මා. අඩු කිරීම 6 දැම්මා ඊට පස්සේ Q වලගේක් දාන්න. Q වලගේ ඍණ 3 එකයි. නෝම මේ දැම්මා.
ඊළඟට අපි දැන් දැන් මේ තියෙන මොකද්ද? පිටිමත් තියෙන්නේ හරි. 8 වරක් භාගය. ඒ කියන්නේ 8 වරක් මෙහෙම 8 වරක් භාගය තියෙනවා. ඊළඟට මෙතන මොකද්ද එන්න බලන්න මේ ඍණ 6යි මෙයත් ඍණ මේ ඍණ සංඛ්‍යා දෙකක් ගුණ වෙනවා. දැන් සාමාන්‍යයෙන් ඒකත් 7 8 කරලා තියෙනවා මෙහෙම එකක් නේ. සංඛ්‍යා අපේටම ධන සංඛ්‍යාවක් තිබ්බොත් ගුණ කරොත් එහෙම ධන සංඛ්‍යාවකින්. අනිවාර්යයෙන්ම ධන එනවා. නේ. එහෙනම් උදාහරණයක් ගත්තොත් ධන 2 ගුණ කිරීම ධන 3 කියලා. ධන 6යි. දෙවරක් 3 6යි. එහෙම. සංඛ්‍යා දෙකම ඍණාවොත් එහෙම මොකක්ද වෙන්නේ? ඍණ සංඛ්‍යා දෙකක් ආවොත් ඒත් උත්තරේ ධන එනවා. උදාහරණයක් ගත්තොත් ඍණ 2යි ඍණ 5යි ලිව්වොත් ඍණ දෙවරක් ඍණ 5 කියන්නේ ධන 10යි. ඒ වගේ හරි. ධන සංඛ්‍යාව ගුණ කරොත් එහෙම ඍණ සංඛ්‍යාවකින් ඒ ඍණ උත්තරයක් එන්නේ. මේක තමයි මම බලන්න ඕනේ හරි. ගුණ කිරීම සංඛ්‍යාව ගුණ කිරීම හරි දැන් මෙතනදී අපිට මෙන්න මේ මේකේ අගේ අගේ අහලා තියෙනවා හරි 8යි පීරණ 6යි කිව් එතකොට දැන් අපි කරන්නේ එතකොට 8යි 8 ලිව්වා හරි 8ත් එක්ක p ඉන්නේ ගුණ කරලානේ තියෙන්නේ 8 වරක් p දැම 8යි p කියන්නේ එහෙනම් මේ 8 එහෙම ලියනවානේ ඊට පස්සේ p වලගේ භාගය ඒක මෙම් ඔන්නෝම දාන්න වරානම් ඔන්නෝ ඊළඟේ භාගේ ඊට පස්සේ අඩු කිරීම 6 ඒක කොහොමද ලියන්න ඕනේ හරිද ඍණ 6 ලිව්වා ඊට පස්සේ අපිට q හම් වෙනවනේ q වාගේ මේක ඒකත් මේ ලියන්න වරහණක් දාලා ඔන්නෝම ලියන්න හරි ඒ කියන්නේ මේ මේ p වලගේ අතුරට දාන්න ගේ තියෙන හරි දානවා වරහණක් දාලා p වලගේ මෙතන දාන්න තියෙන q වලගේ මේක නේද මෙතන දාන්න මේ අනිත් සංඛ්‍යා මාරු වෙන්නේ නැහැ හරිද මේ 8 මාරු වෙන්නෙත් නැහැ මේ 6 මාරු ඍණ 6 මාරු වෙන්නෙත් නැහැ මෙතන x y තිබ්බනම් x වලගේ x දානවා y වලගේ y දාන එච්චරයි හරි ඉතින් මොකද්ද වෙන්නේ දැන් මේ තියෙන ගුණ කිරීමක් හරි මේකත් එන්නේ ගුණ කිරීමක් ඉන්නේ ඉතින් ඔයා පේනවනේ 8 වරක් භාගය දැන් මෙතන අර ඉස්සලවන් ගත්තා වගේ මේ 2ට 2 කියව 1යි 8ට 2 කියව 4යි අන්න ඒක කපන්න පුළුවන් හරිනේ අයි මේ මේ හරයනේ මෙය යට ඉන්නේ හරේ යට ඉන්නේ මේක ලවේ මෙයා උඩ ඉන්නේ එකක් හරි හරේ කැපෙනවා ලවේට චක්කරේ 2ට 2 කියව 1යි 8ට 2 කියව 4යි එතන මෙතන උත්තරේ මොකක්ද දෙන්නේ 4 වරක් 1 4යි දැන් මෙතන ඊට පස්සේ මොකක්ද දෙන්නේ මේ ඍණ සංඛ්‍යාවක් ආයි එනවා ඍණ සංඛ්‍යාව කියන්නේ ඍණ වාරයක් ඍණ කියන එක මේදී සංඛ්‍යා එකක් සංඛ්‍යා දෙකක් ඍණ වාරයක් ඍණ කියන්නේ උත්තරේ වෙන්නේ ධන උත්තරයක් එන්නේ. එහෙනම් මෙතනත් උත්තරේ ධන උත්තරයක් එන්නේ. හරි. ඊට පස්සේ මෙතන දැන් 6 තියෙනවා 3 තියෙනවා නේ. 3ට 3 ඒවා 1යි කැපෙනවා චක්කරෙන්. 6ට 3 ඒවා 2යි. කොහොමද ලිව්වා හරි? දැන් අන්තිම උත්තරේ ගන්න උත්තරේ ගන්න කොහොමද? දෙවරක් එක මේ. ගුණ කළා. දෙවරක් කියන්නේ 2යි. මෙතන එක් වරක් 4යි මෙතන එක් වරක් 2යි හරිනේ මේ ලකුණාවේ මේක මේ ධන ලකුණාවේ ඍණ වාරයක් ඍණ ධන වේ එච්චරයි හරිනේ මෙතන අනිවාර්යෙන් බලා ගන්න ඕනේ මේ ලකුණ මොකද්ද කියන එක බලා ගන්න ඕනේ හරි මෙන්න මේ මේ 4 ඊට පස්සේ අර වගේ මේ ගුණ කරලා උත්තරේ ගන්නදී හරි අන්තිම උත්තරේ මොකද්ද 4 2 කියන්නේ 6 නේ මෙතන උත්තරේ 6යි එන අවසන් උත්තරයේ අගය මේකේ අගය 6යි. p භාගයයි q ඍණ 3 එකක් නේ. ඒ අවස්ථාවේ මේකේ අගය 6යි. හරි. තව දැන් 6. 6 තියෙන්නේ කෝණ නේද? හරි. කෝණ කෝණ. මෙදී AB සරල රේඛාවක් නම් x c අගය සොයන්න. දැන් සරල රේඛාවක් කියලා කියන්නේ සරල කෝණයක් කියන එක නේ. අපි දන්නවා සරල රේඛාවක් කියලා ගත්තොත් සරල රේඛාවක් කියලා කියන්නේ
Sarala Kone. Sarala Kone, hari. Nah, Sarala Kone kini kami dana ini meme ini. Anshaka gatto dekasi asu gila dan. Ekasi asu ya. Sarala Kone, Anshaka. Terus metera tiennya meme rupet tiennya ekasi asu Kone akin. Hari. Nampenon. Nampetan ini meme tien. Itu na anshaka anu ya Kone tienna atau anshaka hatak Kone tienna. Iya sex gila Kone tien. X hoyanna di me wage me ka 90 me ka 60 me ka x dan me ek paata mulen kiyanna puluwanne ithala balala 90 me ka 60 150 150 inan 180k wenna me ka 30k wenno ehema daanak puluwan kelim me samaanaya 30 kiya naththam kohoma liyanne naththam metana anshaka 90 metana anshaka 60 metana x kiyana kone me 3ma 180k wennone 3enma hadena sarala kone hari, ini ekstra utara kan yang kau mau, mei dana anu dana hati ani petter lagan, atau aing keran, ya petter lagan, itu kau dana anu ani petter lagi ya, mau rina anu aja, dana hati ani petter ya, mau rina hati aja, dan apa nih kasih asuh yang anu lagi ya, anu aja, anu yang ani hati lagi ya, mau tiay, ini mana hari, ekal lesi kan, kan? Emetir, hari. Dan itu muka tapi kerana, dan metana di, bodu hari lagi, muka tadi ni aku dah wakar, mana? Muka tu bodu hari lagi, bodu hari lagi muka tu, met tunai, hatorai, dekai, ni? Eh, jika yang kuda apa tu guna kare, dan meva api hewa ni hatawa sari, atawa sari, bodi kare, ni matukan ni kuda apa tu guna kare, lagi ni hewa, hari, lagi ni muka tu, tunai cak kerja. Awa, hari, ikan tu nih cak kere, ini pasi hati nih cak kere, ini pasi dewa nih cak kere, ni, dekai cak kere. Me tu nih ema enna, tu nih ema hamba bena, kuda ama sangkia. Me tu nih ema hamba bena kuda ama sangkia, hari ni. Terus apa liwat dan tu nih liwat, tu nih cak kere liwat, tunggu nak ikat tu nih, tunggu rendah kahaya, tunggu tu nama ayi, dola ayi, bahaya ayi, dahatnya homanya ni, hati nih homan dini. Hatarai, atai, dolahai, dasai, bisai. Dekai ni kau mana? Dekai ni, deka hatarai, ayat, dahai, dolaha, dah hatarai, dasai om. Dan penon ini memang tu nih memang mulim mahambe orang sangkia muka. Dolaha penon ini memang mulim mahambe. Mereka mulim dolaha mahambe. Dolah. Enang utteri muka dengan dolaha ini orang ni. Dolah. Nanti mereka boleh nak ramai hati, orang ni matangnya memang ada. Atau pasal ni hati pasal ni mereka ni bedui, tunai, hatarai, degai. Memang apa makanan? Arah mereka angka ada ke bedan? Orang mereka tunai hatarai degai tunam bedan puluang angka apa ni? Tunat bedan, hatarai bedan, degai bedan. Tunam bedan angka apa? Metra ni? Ini apa memang kerum? Apa dia degai bedan? Degai bedan. Hari terus mereka tunai degai bedan. Bayar ni sampur ni. Eh tu na hemat mati ya, bedan na beriin deh hemat mati ya. Eka kan naya hari, ini pasi hatra itu pulaan dekem bedan, hatra bedan dekian ni, dekai. Ini pasi apa dekem bedan na dekai, ekai. Dan muka juga, dan me tu na tiya na dekat tiya na ekat tiya. Metana api ter, sangkia adu matara me hemat, gana ka adu matara me sangkia dekat kan bedin non, bedin na pulaan nanti bedan na pulu. Hari ini pasal bedan apa yang kita bedan angka ekai, dekai, tunai. Mereka angka tunam apa bedan na puluang angka apa nih? Dan metera nama mula wasta apa hatarai dekai bedan na puluang guna dekeng. Eh ini bedua. Hari ni, dan metera hebat kan apa? Metera bedan apa? Tunai, dekai, ekai, tunam bedan na puluang angka apa nih? Ini metin nawatno. Hari metin nawatno. Ini pasal makan tapi kari. Udah apa tu guna kahari kita tengok apa? Mereka okom sangkia ada guni deh. Mereka okom gun, mereka guna kan? Ekeran dewarat tu na, deka, eka, dewarat tu na, hai, hai dewarat deka dolah, dolah. Annye mana kat tani? Maafkan ni, kerana tiupan. Kalau kerana tiupan, demi mami, kangki ujarik. Mereka mesti sama ni Inggrisi kerana,
Tuna tibote. Meme ganak puluwan hari. Dan meva liya ganna ona liya gamanne awulanne hari. Dan man kiyuwene me gana adana mena mehemin. 3 1 4 1 bhage. Hari. Dan api dannawa me 3 podu hare 12 giya. 12. 12 ne. Ena mena metana me hare 3 tiyenawa ne. 3 api 12 hare gannawa. Hari ni. Eka yanne 3 warak gatta 3 warak 4 thamai 12 wenne. Ena mekatta sankhyawen aayith me labayat guna wenno. Hari ni. Ita passe dana metana 4 tiyenawa. Ena 4 warayak 3 thamai 12 wenne. Ena metana 3 wenno. Adu kiri metana de bhage tiyenawa. Dewarak 12 wenne dewarak 6. Ena metana 6 wenno. Meyan me hare aniware me podu hare hada ganno metana 12 metana 12 metana 12 ne dan peenawane me hama ekema 12 enawai kiyala podu hare enan 12 podu iden podu hare ewas metana uttare mokak denne ek warak 4 4 dana ek warak 3 3 peena ek warak 6 6 mokak uttare enne 3 4 7 7 6 adu karama 1 Nek dana nanti utre ben. Peron. Hari, ate ini kah? Hari, ate ini komis modal apa yang nanti? Ini mem. Rupiah Dulu slap check nih, hari ini motor ada lagi in, upaya anu hari dah komis mudah, dia mana nih? Tengah ane komis pergi cari hal di, komis pergi cari. Terus sama nih apa dengan, apa jamna lab memang ada, pada me, pada me, hatra ini pada me pergi cari, hari, ekor dia nama lagi, lab pergi cari nomor dia, lab pergi cari, terus ya lab pergi cari, nih. Terus sebatam pratishate, ilangat komis pratishate, unno mati ya, komis pratishate. Tapi sama ini labeh ane kau, labeh ane ni, labeh bedi ma gatmila, gatmila warak sih. Eh, terus komis komis mana kau, komis pratishate mana kau, komis pratishate sama ane. Komis mudah lah, komis mudah lah. Hari, apa kembali yang hari? Komis pratishate samaan hai. Komis mudah lah. Komis mudah lah. Bedima, mulu. Hari. Gat mila hari, datang mikulum mila. Yang sampurna mikulana mila, mikulum mila. Barak sih, apa tama ini? Tapi metana dia na komis, mengapa dia na komis mudra dia na anu de dah, jadi anu de dah hat hai dah, anu de hai dah, yari, anu hai dah. Jadi dia mikulum mila, ekai Laksha, sorry, dolos laksha ni. Hari, anu apa? Hari tu, meh malih uga. Komis kudelai. Wahana itu belum mila. Guna kiri mana? Sih, orang nawat. Hari, dan muka tu kan? Dan arah bagai api puluhan dan mereka guna kiri mati. Ikan api dah kapan nak puluhan? Mereka hari esok lah, mereka kapan nak puluhan? Hari, guna kiri mak kau tu.
hari dia metana bindu kapan orang bindu itu, mereka kapan? Hari lawan kapan pulu? Ame, mereka itu, mereka itu mereka bindu, mereka bindu ada mereka bindu, mereka ada mereka, mereka ada mereka. Ane mereka kapan? Terantem lah berutri na mereka mem, anu haya ena udah, pahari na dolah lagi. Utri muka dina anu haya dolah yang berdua. Ata ini. Siapa ata? Anak utama ini utri. Aree. Aree. Nabe. Nabe. Mukati. Nabe di ini. Sadak. Sadak gana di. Dan sadak kian ni memai. Dan metana di ini ni mukati dekai. X warga y. Hayai x y warga. Mau di. Arey kaya ni meter ni me, itu na pikiran ni me stand dekai yang mati ya na, bodoh sah dek, hari, bodoh sah dek ganon warahan dah, ni, bodoh sah dek warahan aki in ganon me, eli erdah me, hari ni, ter me dekai yang mati ya na dekat dia na meter na high dia, enan me dekai cakker dekai, ikka me dekai cakker dekai tu na, enan dekat dekat bodoh ya na. Tahu apa bodoh ini? Meten x warga kat dia, na meten tahu x kat dia. En x sudah ganda pulang bodoh iya. Terus meten y jangan warga dia. Ekat bodoh. Tahu dia mana? Dan dana warahan. Terus muka tapi ganon. Dan meten dia na dekai x warga y ni. Dan meten api ter dekai x dia na y dia. Madhi belah dia x warga dia ni. Ekan x sudah demani balik dia ni. X ni dewi balik ya, X bar ya, X ni, macam X sekat dia no, ini tahu X sekai orang ni, mana X sekat emma, dengan antum ni warahan yang hadir no, ni me terkasih ni, dekai X bar, X kian X bar ke, hari, ini pas sedana, macam na high X Y bar ke, macam dekat dia no, dewarak high wen ni tu na. Tuna deh amma, itu orang dewara kaya anti mata haiya hadir. Dewara tuna haiya hadir. Mari, X ke meten tiye nama ni, enang yang lian none. Tahu Y ekat tiye nama, tapi meten Y dekat kon. Enang tahu Y kan meter daga none. Oh no, dan tahu Y hadir ni, dekai X Y, warak X dana tuna Y. Meka tahu Y sahaja ke meten ni. Oh no, acer tama lian, mana lian ni dia none. Hari ni, enam meni ka. Saya tidak hari ni. Ia ada dahaya, sama ikan. Dahaya tiennawa. Mereka tiada orang tiada perkasaan yang tienn. Sulu kerana ti. Hari sulu kiri mat ti. Pasuara X dan Y. Rina X Rina Y. Mereka tiada. Hari, jangan kata api kerana, api misalnya mereka arah bagai dengan misalnya api kerana ni warahan dah lakukan ni sahaja. Jadi mereka api warahan aing kerana, katakan kelim mutre kerana, warahan ibat kerana. Ikan ni meten aniwa apa yang guna kelim kerana ni, guna kerana ni. Itu kita paswara x kian ni, guna kerana pahai x. Paswara y kian ni, pahai y. Ilang kita rina x ni. Rina kawar x kian rina x. Itu pasti. Rina kawar ya rina. Dana ini nani? Dana y. Dana y ini. Ani kawar ini lakukan barang mana netam kawar di nani? Rina kawar ya rina. Kuda kiri mana ini? Dana y. Hari itu pasti makanda pikiran ini dengan pikiran nani sajati apa lagi ini? Sajati apa lagi ani? Ekama potta ase. Ekama me pada kawar gitu. Again, X pada kan, X pada kan, nombi. X pada ekar ekar kan. Y pada ekar kan. Again, utama pada ni pahai X, adu kiri X. Again, X pahat tipu,
x saya kadukan. Terus pahai kan giam hatra ini, hatra x. Betulnya pahai y dana y. Pahai y di mana y bahati mana tahu y kak keno. Terus ada high y ini. Kamu dia nampulah. Nanti mereka orang ni, betulnya hatra di mana betulnya high di mana. Betulnya orang ni dekat bodoh ini, mana. Arah masih sama kerana lagi, mana dah nampulah, mana nak dah lah. Utara kan nampulah. Hatra itu, hatra gian dewa rak gat tu, deka ni. Terus dewa rak deka x sama hatra y x ni. Betulnya high ni kau mana dewa rak tu na. Enam tu na y. Kamu lihat nampulah nanti utara. Hari ni. Hari, yang kita ekolos sini kan ada balon. Rupa x y samaan x z guna ater. X z samaan y z b. X y samaan ya. Tapi nama trikoni parimitiya soal. Hari. Tapi mereka tiada ni me praktek ni apa ada me. Praktek. Hari. Ekor ini prakteknya bahati, no. Ini prakteknya bahati, no. Nama balam ini dia balam. Selama dia ekor prakteknya ini samaan rasi, samaan rasi, samaan bi, samaan rasi. Ini pasti samaan rasi berita, tawa samaan rasi ekor dua lagi. Kalau kiri mes, prakteknya. Ini pasti tawa katanya. Yang kisah rasa dekat samaan na, me samaan rasa dekeng, tawat samaan rasa ek adu kalau bi, hari, adu kalau bi itu, adu kiri me prakteksi, itu mungkin prakteksi. Ilang kita khatren prakteksi ni, guna kiri prakteksi, hari, antem ada ni pasti ni, kerana bedi me prakteksi, dor prakteksi pahat tien, me lagi. Hari ini samaan prakteksi, samaan ini prakteksi, paling ini. Dewa ini kita tukeri, hari, tunggu ini kita adu kiri, ma, atara guna kiri, ma, paha bedi. Biar kita atara tien. Ikan, udah hari negang, udah media paling ini, ma, udah hari nebal. Dapa itu, mih mih kat tien. A samaan ini B. A samaan ini B. Me ikat, awas tau, kari. Tawa wasta waktu ini, A samaan ini C gear. Dewa ni, hari. Dan betul ni muka tak perpein. Me ekamar rasia ti, nama me A gear rasia samaan ini B. Iri pasi A rasia samaan ini C. Ekian ekamar deh ni, dan me agai hitan apa hai gear, apa itu me E belagi apa hai gear. Enam paha samaan ini B. E belagi apa hai. Aye meket, betul ni paha dah muntem paha samaan ini C. Ekian ni B pahai, C pahai. Hari ni pain on. Ekian ni B samaan ni C ni pain ni. Samaan rasi. Rasi dekat samaan nam. Nih, emar rasi samaan mana? Ani katamai meke teru. Hari. Hari ni. Tak kau tak me din deng me uye udah hari me mati. Ekolos ni kah ni hari. Kolai me kat dia. X y samaan ai x z ni. X z samaan ai me din sorry x y ni. X y samaan ai kita dia nama x z. Tawe kat dia nama. Y z samaan ai x z kita ni. Y z samaan ai x z. Orang ni dia. Hari ni. Dah mesti, hari, dendam hari, ini mesti mati ni. Pernah ni deh, x y samaan ay x z, ani tengok y z samaan ay x z. Ekat mana mesti lagi ni pernah ni, ekat lagi rasa dekat ti. Mesti,
තැන්දිගෙන් මෙන්න මේක එකම රාශි දෙකක් තියෙනවා පේනවනේ එහෙනම් මොකද අපිට පේන්නේ එම නිසා අපි ලියන්න පුළුවන් මෙයා සමානයි මෙයාට කියලා ඒ කියන්නේ xy සමානයි කියලා ලියන්න පුළුවන් y set නේ මොනවද ලියන්න පුළුවන් හේතුව තමයි මේක හේතුව ප්‍රත්‍යක්ෂ එක පළවෙනි එක හරි ඔන්නක තමයි හේතුව එහෙනම් දැන් මෙතන මොකද අපිට කියන්න පුළුවන් xy සමානයි y set ඊට පස්සේ y set සමානයි x set xy සමානයි y set එයා සමානයි x set නේ ඒ කියන්නේ මොකද්ද xy කියන්නේ මේ පාදයේ සමානයි කියලා කියනවා y set y set ඊට පස්සේ y set සමානයි කියලා කියනවා x set නේ මේ පාදයේ ඔන්නෝම එකක් ගන්න දැන් මේ මොකද්ද මේ තියෙන්නේ මේ ත්‍රිකෝණයේ සමපාද ත්‍රිකෝණය ත්‍රිකෝණයක පාත්වනම සමානයි කියන්නේ මේ ත්‍රිකෝණය මොකද්ද සමපාද ත්‍රිකෝණය සමපාද නේ ඔන්නෝම එකක් එනවා එතකොට දැන් අපෙන් අහලා තියෙන්නේ ඊට පස්සේ මෙන්න මේ එක පරිමිතිය සොයන්න හරි පරිමිතිය මොකද්ද පරිමිතිය කියන්නේ වටේ දිග දන්නවනේ එතකොට මෙතන 8යි මේකත් 8යි මේකත් 8යි නේ ගුණම 8ක් එන්නේ 8 ව 3ක් එන්නේ එතකොට 24යි සෙන්ටිමීටර හරි එතකොට මේක පාඩම තමයි ප්‍රත්‍යක්ෂ පාඩම උත්තරේ ගන්න වෙන්නේ මෙහෙම හරි අනේ වලියා දැන් 12 තියෙන්නේ යම් රෝබාණ්ඩයක් 80,000කට ගිනීමෙන් 108ක ලාභයක් අත් වෙනේ ගත් මිල සොයන්න හරි එතකොට අපි දන්නවා මේ මෙහෙම ගත්තොත් ලේසියි ඔබ හරි දැන් මෙහෙම ක්‍රම දෙකක් තියෙනවා හරිද එක්කෝ මෙහෙම ගන්නත් පුළුවන් 81000 ගුණ කිරීම 1 100 බෙදීම 108 කොහොම ගන්නත් පුළුවන් නැත්තම් මේක දැන් මේක පොඩ්ඩක් අමාරු වගේ මෙහෙම තමයි ලේසි ක්‍රමය දැන් අපි දන්නවා භාණ්ඩයක් සාමාන්‍යයෙන් ගත්තකොට මේ ගන්නකොට වෙලෙන් දාන ඒ භාණ්ඩේ මිල අපි හිතමු 100යි කියලා එයා ගන්න 100ක භාණ්ඩයක් ගන්න ඒ ගත්ත මිල අපි හිතමු x කියලා ඒක දන්නේ නැහැ කියලා හරි ඒකනේ හොයන්න කියන්නේ ඊට පස්සේ මේ හරි ඊට පස්සේ මෙයා 108ක වට්ටමක් මේ ලාභයක් නේ ලාභයක් ගන්නවානේ එතකොට මෙයා දැන් රුපියල් 100ට අපි ගත්තනම් භාණ්ඩයක් මෙයා ලාභයක් තියාගෙන රුපියල් 8ක රුපියල් 108ට විකුණනවා එහෙම එකක් තියෙනවා මෙතන හරි එහෙනම් මේ 100ට 100ක මිල අපි හිතමු x කියලා හරි ඊට පස්සේ 100ට 108ක මිල ඒ කියන්නේ භාණ්ඩයේ වික්ක මිල තියෙනවා මේකේ වික්ක මිල තමයි තියෙන්නේ විකුණු මිල 189,000 නේ 81,000 ලාභෙත් එක්ක 81,000 ඒකෙන් මේ ඇත්ත මිල 100යි ලාභෙත් එක්ක 100ට 108ක් වෙනවනේ එයා වැඩියෙන් අතින් 100ටක් වැඩි කරලා දෙන්න ලාභය තියාගෙන මෙන්න මෙහෙම ලියා ගන්න පුළුවන් දැන් ඕනම ගානක මේ වට පස්සේ අනිවාර්යයෙන් මෙහෙම ලියන්න පුළුවන් ලාභයක් ආවොත් වැඩි වෙනවා දැන් අපි මේ වට්ටමක් දුන්නා කියලා. දැන් තව උදාහරණයක් කියනවා මෙහෙමයි. වෙලෙන්දා 105ක වට්ටමක් දුන්නා කියලා. එතකොට මෙයා 100ක භාණ්ඩයක් ගන්නවා යම් කිසි මිලකට. වට්ටමක් කියන්නේ අඩු කරනවානේ භාණ්ඩේ. මිල අඩු කරන එක නනේ. එහෙනම් මෙයා 100ෙන් 105ක් අඩු කරනවා. ඒ කියන්නේ 95ක් කළා දැන් දෙන්නේ. 95ක් කළා මේ මෙයාට අපි හිතමු රුපියල් දෙන්නේ 10,000ට කියලා. අත රුපියල් 9500 වගේ ගන්න දාමු 9500 දෙනවා කියලා. හරි. එහෙනම් දැන් ආයි මේ x එක හොයන්න කියනවා. ගත්ත මිල කීයද කියලා. හරි. ඒ වගේ තමයි මේක වෙන්නේ. ලාභයක් ගත්තොත් වැඩි වෙනවා මිල. වට්ටමක් දුනොත් එහෙම අඩු වෙනවා. මෙච්චරයි. හරි. දැන් මේ උදාහරණය අපිට ගන්න වෙන්නේ 100 x කියලා ගමුකෝ. ඒ තමයි ගත් මිල. 108 කියන්නේ මෙයා විකුණු මිල. 81,000යි. මේ වෙනවා හරිනේ දැන් අපි කරන්නේ මේක බෙදන එක හරි
වම් පැත්තත් බෙදනවා දකුණු පැත්තත් බෙදනවා දැන් මේක සමානුපාතයක් හරි සමානුපාත පාඩමේ එන්නේ එතකොට අපි 100 බෙදනවා 108 න් වම් පැත්ත සමානයි මේ පැත්තේ දෙකම අනුපාතේ එන්නේ x බෙදීම 81000 ඔන්න ඔය ලියන්න බලමු වම් පැත්තයි දකුණු පැත්තයි බෙදෙනවා ඊට පස්සේ දැන් ඕනම් කවන්න පුළුවන් නේ මෙතන 108ට අපි ගත්තොත් 4ව තියෙනවා කීයද 4ව තියෙනවා 108ට 27ක් නේ 27ක් තියෙනවා මෙතන 100ර තියෙනවා 4ව 25ක් වෙනවනේ දැන් මොකක්ද දෙන අපිට 25 බෙදීම 27 සමානයි x බෙදීම 81000 හරි ඊට පස්සේ මේක අපිට ගන්න පුළුවන් හරස් ගුණිතය දැන් මේ සමාන ලකුණක් තිබ්බොත් මෙහෙම ගානක අනිවාර්යෙන් දාන්න පුළුවන් හරස් ගුණිතය මේ දෙන්නයි මේ දෙන්න. ඒ කියන්නේ 25 වරක් 81000 සමාන වෙනවා x වරක් 27. දැන් අපිට උත්තරේ ගන්න ඕනේ x නේ ගන්න ඕනේ. එහෙනම් මේ 27 අයින් කරන්න බෑ. එහෙනම් මෙතන තියෙන ගුණ කිරීමක් නේ. ඒක අයින් කරන්න බෙදන්න ඕන. 27 න් දෙපැත්තෙන් බෙදෙනවා. හරි එතකොට දැන් මේකට මේ කැපිලා ගිහිල්ලා අපිට උත්තරේ හම්බෙනවා නේ x සමානයි මෙතන තියෙනවානේ 80 මෙතන 27 තියෙනවා නේ එතන 27 ඒවා මෙතන 1යි 80 එකට ගත්තොත් 27 වරක් 3ක් තියෙනවා හරි නේ ඒ කියන්නේ මෙතන උත්තරේ 3000යි 81000යි මෙතන 3000යි 3000යි 25ක් තමයි උත්තරේ වෙන්නේ 3 වරක් 25 කියන්නේ 75යි මෙතන 1යි 2යි 3යි 1යි 2යි 3යි බින්දු එහෙනම් කියලා රුපියල් 75000ක් කියලා පේන හරිනේ ඔන්නෝ මෙන්න දැන් මේව ගන්න අමාරු නම් තව ක්‍රමයක් තියෙනවා හරි ඒකත් මම කියන්නම් අනික් ක්‍රමේ තමයි මේක තමයි අනික් ක්‍රමේ නිකන් නිකම්ම ලියන්න තියෙන හරි දැන් අපි දන්නවා මේක සර් තාම ලිව්වේ නැහැ දැන් මේව වෙන්නේ හරි දැන් මෙතන මේ අපි දන්නවා මේක 108ක වට්ටමක් තිබ්බා හරිනේ වට්ටම නෙමෙයි සෝරි ලාභයක් ගත්තා නේ ලාභයෙන් පස්සේ 81000ට විකුණුවා කියලා දාලා දී දැන් අපි අපෙන් අහන්නේ ගත් මිල මේ භාණ්ඩයේ ගත් මිල ලේසන ක්‍රමය මොකක්ද දෙන්න ඕනේ මෙන්න මෙහෙම ලියන්න 81000 ලිව්වා ගුණ කිරීම 100ට 100 දැන් අපිට ඕනේ 100ට 100 ගන්නනේ හරි ගන්න අපිට ඕනේ සර් කැඩි කැඩි ඇහින්නේ දැන් කොහොමද දැන් එනවා නේ සාමාන්‍යයෙන් දැන් සමා වෙලාවට පොඩි පොඩි මේ තියෙන්න පුළුවන් ඒ අර කනෙක්ෂන් එකේ හරි ඔව් හරිනේ කමන කමාරි බලමු හරි එතකොට දැන් අපි දන්නවා 81000 කියන්නේ දැන් අපි විකුණුව මිල මේ මේ ලාභෙත් එක්ක හරි දැන් අපිට ගන්න ඕනේ 100ට 100ක මිලනේ හරි මිලනේ 81000 ගුණ කරනවා අපේ අපිට ගන්න ඕන මිල හරි මිල බෙදනවා විකුණුව මිල 108 ර විකුණුවේ ඔන්නම උත්තරය ගන්න පුළුවන් හරි මේ මෙතනත් අර උත්තරය ගන්න මේ වගේම තමයි නේ මෙතනට 4 ඒවා ගත්තොත් 4 ඒවා 27ක් තියෙනවා 108 ට මෙතන 45ක් තියෙනවා දැන් පේනවනේ මොකද වෙන්නේ කියලා දැන් මේකම තමයි උත්තරේ වෙන්නේ මේ 25 වරක් 81000 බෙදීම 27 එකම දේ වෙන්නේ මෙතන මෙතනත් එකම දේ වෙන්නේ හරි ඒ කියන්නේ මේ තියෙන්නේ මෙතන 1යි මෙතන 3000යි නේ 3000 වරක් 25 75000 කියලා මෙතන උත්තරේ ගන්න පුළුවන් මේ වගේ හරි
තා තුන්වෙනි ගාන බලමු. දහතුන එකේ තියෙන්නේ ප්‍රත්‍යක්ෂසුළු මිසදන්න තියෙනනේ. ප්‍රත්‍යක්ෂ වලින් ගන්න තියෙන්නේ. 7x ඍණ 12 සමාන 2 සමානයි 12 ගේ. හරි. 7x ඍණ 2 සමානයි 12. හරි. ප්‍රත්‍යක්ෂ පාඩමේ අපි කරන්නේ ඉස්සෙල්ලා මේමයයි. දැන් අපිට උත්තරේ ගන්න ඕනේ x x1 ගන්න තියෙන්නේ. එහෙනම් x ගාව තියෙන අනිත් සංඛ්‍යා මේ ඍණ 2යි මේ 7යි. ඒ වලික අයින් කරන්න ඕනේ. නැත්තම් ඒක අනිත් පැත්තට දාගන්න. දැන් මුලින්ම පටන් ගන්න වෙන්නේ මෙතනින් දෙක ගාව ඉන්නේ. අයි මේ 7ත් එක්ක x කියන්නේ එකට ඉන්නේ මේ දෙන්න ගුණ වෙලා තියෙන්නේ. මේ දෙන්න එකට ඉන්නේ හරි. එහෙනම් මෙයාට 7ට කලින් මේ අනිවාර්යයෙන්ම ඍණ 2 අයින් කරන්න. ඒක අයින් කරන්න යාගේ ප්‍රතිවිරුද්ධ නැත්තම් ප්‍රතිකර්මය දාන්න වෙනවා. දෙපැත්තටම හරි ප්‍රත්‍යක්ෂ කියන්නේ ඒකයි. එහෙනම් 7x මේ ඍණ 2 අයින් කරන්න දෙපැත්තම ධන 2 දාන්න. සමාන රාශිය දෙපැත්තටම එකතු කරනවා නේ 2 එහෙනම් මේක අර ප්‍රත්‍යක්ෂ වලින් ගත්තら මං කිව්වේ ප්‍රත්‍යක්ෂ පළවෙනි එක සමාන වෙන එක 2 තමයි එකතු කරන්නේ එහෙනම් ප්‍රත්‍යක්ෂ දෙවෙනි එක ප්‍රත්‍යක්ෂ 2 හරි දැන් මොකද වෙන්නේ මේ දෙකට ඍණ 2 ධන 2 කැපිලා අයින් වෙලා යනවා හරි දැන් උත්තරයක් අපිට හම්බ වෙනවා 7x සමානයි 2යි 12යි කියන්නේ 14යි මේ මේකක් එනවා ඊට පස්සේ මොකද වෙන්නේ දැන් අපිට x ගන්න මේ 7 අයින් කරන්න 7x කියන්නේ මේ දෙන්න එකට ඉන්නවා කියන්නේ ಗುಣ වෙලා තියෙනවා එහෙනම් ಗುಣ කිරීම අයින් කරන්න බෙදන්න වෙනවා එහෙනම් දෙපැත්තරම 7ෙන් බෙදමු එහෙනම් මේ ප්‍රත්‍යක්ෂය බෙදීම් ප්‍රත්‍යක්ෂය again ප්‍රත්‍යක්ෂ 5 ප්‍රත්‍යක්ෂ 5 තමයි බෙදීම කියලා කිව්වේ ප්‍රත්‍යක්ෂ 5 හරි දැන් මේක මේ ගැපෙනවනේ x සමානයි 14ට 7ෙන් බෙදුවම 2යි 10 x සමානයි 2 කියලා උත්තරේ එනවා හරි ප්‍රත්‍යක්ෂ වල තව උත්තරයක් ගමු 14 ගානක් බලමු 14 මෙතන රටාවක් තියෙන සංඛ්‍ය රටා තියෙන හරි ගිනි කූරු ටිකක් තියෙනවා ගිනිගුරු ඉස්සෙල්ලම තියෙන 3යි ඊට පස්සේ 5යි ඊට පස්සේ 7යි නේ හරි ඔන්නෝම යනවා රටාවක් තියෙන වෙනවනේ ගිනිගුරු සංඛ්‍යාව ඉස්සෙල්ලම තියෙන්නේ 3යි ඊට පස්සේ ගිනිගුරු 5යි ඊට පස්සේ 7යි ඔන්නෝම රටාවක් තියෙනවා මේ රටාවේ හලා තියෙන්නේ මොකද්ද මේ රටාවේ 12 දොරසනේ පදේ නැත්තම් අවස්ථාව නේ අන්නේ කාලා දින්න මේක අතර මුලින්ම කරාවේ ගණන් තමයි හරි එතන මුලින්ම අපි TN හෙව්වනේ මතකද TN කියන්නේ පොදු පදේ TN හොයාගත්තා නම් ලේසියි මේ මේ උත්තරේ හදා ගන්න පුළුවන් ලේසියි හරිනේ කියන්නේ මොකද්ද හරිනේ එතකොට TN TN කියලා අපි ගන්න පුළුවන් මුලින්ම අපි හෙව්වේ වෙනසනේ පොදු අන්තරේ 3යි මෙතන 2යි 5යි 5යි 2යි 7යි එහෙනම් 2 2 තිබ්බා ඊට පස්සේ අපි කරේ 2යි n දාගත්තානේ මතකද ඒත් එක්කම n දාගත්තා ඊළඟට මොකද්ද කරේ මේ දෙකේ ඉඳන් මේ මුල් පදයේ ගන්න ක්‍රමයක් බැලුවා හරි 2 තියෙන්නේ මුල් පදයේ 3නේ එහෙනම් 2 ධන 1 આવොත් හරි 2 ධන 1 3 වෙනවා 2 1 3 ඔය විදිහට ගන්න පුළුවන් නේ එහෙනම් මේක තමයි TN සාධාරණ පදේ පොදු පදේ දැන් අපෙන් අහන්නේ තියෙන්නේ අපෙන් අහලා තියෙන 12 වෙනි පදේ. ඒ කියන්නේ t 12. එහෙනම් 2යි n ගාවට රැටිනොන් 12 වැටෙනවා. ධන 1. එහෙනම් උත්තරේ මොකක්ද? 2 වරක් 12 24යි 24 1යි 25යි. එහෙනම් මේ රටාවේ ඔක්කොම ලියන්න ඕනේ නැහැ හරි දැන් සාමාන්‍යයෙන් exam එකේ මෙහෙම ලිව්වොත් ලකුණු දෙන එකක් නැහැ. මෙහෙම නිකන් 7 9 11 13 මෙහෙම ලියලා ලකුණු දෙන එකක් නැහැ ගොඩක් වෙලාවට. අනිවාර්යෙන් මෙහෙම ගන්න වෙනවා මේ විදිහට ගන්න වෙනවා හරි හරි ඊළඟට 15 15ක් තියෙන්නේ භාග හරි ඒකේ තියෙන භාග බෙදීමක් තියෙන
තුනයි හතරෙන් එක බෙදීම එකයි දෙකෙන් එකනේ හරි නේද දැන් මොකද අපි කරන්නේ මෙතන අර වගේ මුලින්ම කරන්න ඕනේ මේ 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 මිශ්‍ර භාගය හරවන්න ඕනේ විෂම භාගය කරන්න ඕනේ එතන මොකක්ද වෙන්නේ 4 වරක් 3 12යි 12 1යි 13යි 13 බෙදීම 4 බෙදීම 1 වර 2 වර 2 2යිනේ 2 1යි 3යි කොහොමද ලියුවා හරි ඊට පස්සේ දැන් මෙතන බෙදීමක් තියෙන සංඛ්‍යා සාමාන්‍ය අපි භාගවල බෙදීම කියන්නේ ගුණ කිරීම පරස්පරය අටේ එහෙම කරා අතගෙන යාලේ අතේ හතේ අටේ මං හිතන්නේ ගුණ කිරීම පරස්පරය භාගය සාමාන්‍යයෙන් බෙදීම සමාන වෙනවා ගුණ කිරීම පරස්පරය පරස්පරය කියන්නේ උඩයට උඩයට මාරු කරාම පරස්පරය එනවා භාගයක හරි දැන් මෙතන උත්තරේ මොකක්ද දෙන්නේ 13 බෙදීම 4 බෙදීම කියලා පුළුවන් ගුණ කිරීම පරස්පරය මෙයාගේ පරස්පරය මේ මෙයාගේ නෙමෙයි හරි දෙවනි 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 මේ භාගයේ දෙවනි සංඛ්‍යාව 3න් 2නේ 2න් 3නේ තියෙන්නේ පරස්පරය වෙන්නේ 3න් 2 මේ වගේ හරි දැන් එනවා කපන්න පුළුවන් නේ ගුණ කිරීමනේ තියෙන්නේ 2කට 2 1යි 4ට 2 2යි 13 වර්ගයේ 13යි 2වරක් 3යි 13 බෙදීම 6 කොහොම වෙනවද ඊට පස්සේ මේක අපි ලියා ගන්න වෙනවා දැන් මේ සාමාන්‍ය මේ විෂම භාග කොහොම තියන්නේ උත්තරවල සාමාන්‍ය විෂම භාග ලියනවා මේ මිශ්‍ර භාග කරලා හරි එතකොට විෂම භාගයක් කොහොමද ලියන්නේ විෂම භාගය හරවන්න ඕනේ මිශ්‍ර සංඛ්‍යාවකටනේ කොහොමද ඒක කරන්නේ අපි කරන්නේ මේ 13 6න් බෙදන එක කරන්නේ හරි 13 6න් බෙදනවා 13 6න් බෙදුවම මොකක්ද වෙන්නේ බලමු 13ට 6 ඒවා 2යි 6 වරක් 2 12යි ඉතුරු වෙනවා එකක් ඔන්නෝම දන්නවා හරි දැන් උත්තරේ මොකක්ද දෙන්නේ මෙයා සමාන නම් මේ මෙතන අපේ උත්තරේ දෙකනේ යාවේ උත්තරේ දානවා 2 කියලා බෙදන්නේ අපි 6න් නේ බෙදන්නේ 6න් ඉතුරු වෙනවා එකක් ඔන්නෝම තමයි ලියන්නේ උත්තරේ මෙතනින් ලියනවා බෙදෙන සංඛ්‍යාව එහෙම ලියනවා ඉතුරු වෙන සංඛ්‍යාව මෙතනින් ලියනවා 2 6න් 1 හරි එහෙනම් මේක තමයි අන්තිම උත්තරේ ගන්න වෙන්නේ 15 දැන් එනම් 16 බලමු නේ 16 16 මන් දාන්නම් 98 වර්ගය අඩු කිරීම දෙකේ වර්ගයේ සාධක අසුරෙන් ලියන්න අගය සොයන්න සාධක වලින් හරි 98 වර්ගය අඩු කිරීම දෙකේ වර්ගය හරි සාධක දැන් සාධක පාඩමේ මෙන්න මෙහෙම තිබ්බොත් මුලින්ම හොයාගන්න දැන් x වර්ගය අඩු කිරීම y වර්ගය ඔන්නෝම ගණක් තිබ්බොත් දැන් මේ තියෙන්නේ වර්ගයක් මේකත් වර්ගයක් නේ x වර්ගය y වර්ගය මෙයත් වර්ගයක් මෙයත් වර්ගයක් එතකොට මේ තියෙන වර්ග දෙකක් තියෙනවා වර්ග දෙකක් තියෙනවා ඊට පස්සේ මෙතන අඩු කිරීම තියෙනවා අඩු කිරීම කියන්නේ අන්තරය කියලත් අපි කියනවනේ නේ එහෙනම් මෙතන අපි කියන්න පුළුවන් මේ තියෙන්නේ වර්ග දෙකක වර්ග දෙකක් තියෙනවා අඩු කිරීම කියන්නේ අන්තරය ඔන්නෝ ලියන්න පුළුවන් නේ එතන මෙහෙම තිබ්බට පස්සේ මෙයාගේ මේ ලියන්න පුළුවන් සාධක මේ වගේ මේ විදියට x ඍණ y සහ x ධන y ලියන්න පුළුවන් හරි මේ මේ වර්ගය අයින් කරලා x ඍණ y ඊට පස්සේ ඒකම ධන උත්තරය දැන් මෙතන තියෙන්නේ අපිට තියෙන 98 වර්ගය අඩු කිරීම දෙකේ වර්ග ඔන්නෝම තියෙනවා දැන් සමහර අය වෙන මේ නේම නිකන් දාන 98 වර්ගය හොයනවා හදලා හදලා ඒ ගාන මෙතන ලියනවා පස්සේ අඩු කිරීම දෙකේ වර්ගය 4 කියලා දාලා ඒ උත්තරය ගන්න මෙහෙ මේක එහෙම ගන්න බෑ එහෙම ගත්ත උත්තරේ වැරදි දැන් ගානේ අනිවාර්යෙන් අහන්නේ සාධක අසුරෙන් කියලා කියන්නේ සාධක අනිවාර්යයෙන්ම ලියන්න ඕනේ මේ වගේ එහෙනම් මෙතන මේ පේනවනේ මේ වගේ නේ වර්ග දෙක අතරේ මේ තියෙන මේ එක වර්ගයක් මේ තව වර්ගයක් මේ දා අතරේ එහෙනම් උත්තරේ ගන්න කොහොමද මේක 98 ඍණ 2 ඊවස ඒකෙම ධන උත්තරේ 98 ධන 2 හරි
දැන් උත්තරේ මොකක්ද වෙන්නේ 98න් දෙකක් අඩු කරාම 96යි ගුණ කිරීම 98 ඇලිය කියන්නේ 100යි ඔන්නෝ වෙන්නේ එතකොට මොකක්ද වෙන්නේ 96 වරක් 100 96 වරක් 100 කියන්නේ 96ට බිඳු දෙකක් දානවානේ 9600 වෙනවනේ උත්තර ගන්න ලේසි අර වගේ මේක හදන්න ඕනේ නැහැ ගොඩක් අය හරි